අයිබොන් සුබදුම් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සීලම දෙනාට. ඉතින් හදිසියෙම දැකපු වීඩියෝ එකක් නිසා මට මම කීපු දේවල් ගැන කීපයක් මතක් වුණා. මොකද ඒ නිසා ආපහු මම ඒ ගැන මතක් කරන්නත්, මොකද ඒ දවස හරියටම අද දවස නිසා නැත්නම් ඊයේ සහ ඊයේ තමයි ආරම්භ වුණේ. එතකොට කුජ කියන ගහයාගේ පීඩනීය නැත්නම් දරුණුම කාල සීමාව තුළ මොන වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා මම කලින් වීඩියෝ එකක් කළා ඔයාලට මේ ළඟදී, දෙවන වීඩියෝ එකේ විදිහට කුජගහයාගේ නීච වීම සම්බන්ධයෙන්. එතකොට අද මම දැන් මීට ටිකකට කලින් දැක්ක මෙන්න මේ මාතෘකාව විශේෂසහිත මාළුකාපු තරුණියගේ ජීවිතය අහිමි වෙයි කියලා. ඉතින් අහලා බලනකොට විෂ, ඒ කියන්නේ කන්න එපා කියලා දීවරයෝ කියපු විෂ මාළු වර්ගයක් ආහාරයට අරගෙන තමයි ඒ තරුණියගේ නැත්තම් ඒ ළමයාගේ ජීවිතේ නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඒක මතක් කරන්න ගියේ මෙන්න මේ වගේ කතාවකට මේ මාළු කන්නපා කියන කාරණේ නෙවෙයි. මම ඔයාලට මෙන්න මේ වීඩියෝ එකේ බලපු නැති අය ගිහිල්ලා බලන්න, විනාඩි 3ක් විතර කාලයක් පහුනට පස්සේ මම සඳහන් කරනවා මේ කුජගහයාගේ මාරුවත් එක්ක, කුජ නීචීමත් එක්ක 8 වෙනි දෑයින් පස්සේ කුජගහයා එන්නේ අශ්ලීස කියන නැකතට. අශ්ලීස නැකත වසවිස සම්බන්ධ තැනක්. එතකොට විෂ ශරීරගත වීම, වසවිස සම්බන්ධ දේවල්, තමන් කන කෑම බීම වස වෙන්න පුළුවන්, ගන්න බෙහෙත් හේත් වස වෙන්න පුළුවන්. එතකොට සර්පදෂ්ටනියන්, එහෙම නැත්නම් වසවිස සහිත සතුන්ගේ දෂ්ටනියන් නිසා සම්බන්ධ ප්‍රශ්න ඇති වෙනවා. අනිත් වගේ නොයෙකුත් විදිහක විෂ වීම සහ කෑම බීම හෝ එවැනි බෙහෙත් හේත් හෝ යම් දේවල් විෂයීම මත, ඇලර්ජික් වීම මත, යම් යම් ලේවලට ගැළපීම මේ ශරීරගත වීමත් එක්ක ජීවිත පවා අහිමි වෙන්න පුළුවන් කියන කාරණේ මම සඳහන් කළා. එතකොට ඊයේ තමයි 8 වෙනිදා තමයි මේ කුජගහ අශ්ලීස නැකතට සම්බන්ධ වුණේ. දැන් මේ වෙනකොට අශ්ලීස නැකතේ පළවන පාදයේ තමයි ගමන් කරන්නේ. ජූලි මාසයේ පළවෙනිදා වගේ වෙනකම් මේක ඉතාමත්ම පීඩනීය කාලයක්, විශේෂයෙන්ම කෑම බීම සම්බන්ධ බෙහෙත් ඒත් වගේ විෂයන් වලට සම්බන්ධලා ඉන්න ඉතාමත්ම පරිස්සම් වෙන්න. හෝටල් වල කෑම හදනවා නම් ගොඩක් වෙලාවට බලාපොරොත්තු නොවන විදිහට යම් ප්‍රශ්න එන්න පුළුවන්. ගොඩක් වෙලාවට සමූහයක් වගේ ඉන්න තැන් වලට, ගොඩක් වෙලාවට ඔය ගාමන්ට් ආයතන වගේ ගොඩක් ඉන්න තැන් වලට කෑම වස විසිබීම සිදු වෙන්න පුළුවන්, ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද මෙතනදි මේ චන්ද්‍රයාගේ කටක රාශිය ගමන් කරන. ඒතර කටක රාශිය තුළ ගොඩක් වෙලාවට කෑම බීම සහ ඇඳුම් පැළඳුම් ඒ වගේ දේවල් පවා නිර්මාණය වෙන නිසා මේ වගේ දේවල් හරහා එන්න පුළුවන් සම්බන්ධතා වැඩි. කිචන් එමත්නම් කුස්සිවල කෑම බීම ඉතාමත්ම පරිස්සම් කරගන්න ඕන, වසවිස ශරීරගත වීම. ඉතින් ඔන්න ඒ කාරණාවත් එක්ක මේ කාලේ හරියටම තව ඔයාලට දවස් 20ක් විතර කාලය තියෙන මේ කාලය තුළ කල්පනාවෙන් කටයුතු කරොත් ඔයාලට තමන්ගේ ජීවිතේ නැති වෙන්න තියෙන හානි, තමන්ගේ වෙන්න පුළුවන් දරුවාගේ වෙන්න පුළුවන්, ඔයාලගේ කාගේ හරි කෙනෙක්ගේ වෙන්න පුළුවන්, ඉතාමත්ම සැලකිලිමත් වෙලා ගන්න කෑමික පවා ඉතාමත්ම ප්‍රවේශමෙන් ගෙදරම කෑම්බීම හදාගන්න ඕනෑම අවස්ථාවක ජීවිතේ පවා හානි වෙන අනුතුරුදායක තත්ත්වයන් නිරූපණය වෙන්න පුළුවන්. අන්න හින්දා මේ කාලයේ ඉතාමත්ම පීඩනීය බවට පත් වෙනවා. ඉතින් තව මම දැක්කා යම් කිසි වැඩසටහන් කීපයක් තිබුණා ප්‍රවෘත්ති විදියට දරුවන්ගේ ජීවිත හානි. ඉතින් මම එකක් තමයි සඳහන් කරේ, මේක විශේෂ වීම නිසා තිදුවන දේවල් ගැන අවධානයෙන් ඉන්න, ඔයාලගේ දරුවා පරීක්ෂාම් කරගන්න, තමන් වැඩිහිටියන් වුණත් බෙහෙතක් ගැන දෙනකොට ගොඩක් වෙලාවට ස්පිතාල ගිහල බෙහෙතක් ගත්තත් තමන් බෙහෙත් ඉන්ජෙක්ෂන් කරගන්න ඉන්නෝ නම්, බෙහෙත් ගන්න ඉන්නෝ නම් වැරදිලා බෙහෙත් ගන්න පුළුවන්, වැරදි වීම එන්න පුළුවන්. අන්න හින්දා තමන් කටට දාගන්න බෙහෙත් පෙත්ත පවා හරිම දේද කියලා බලලා පරිස්සමෙන් ගන්න. මොකද හේතුව මේ යන්නේ ඉතාමත්ම විසවීම් වැඩිම කාලයක්. එහෙනම් ජූලි මාසේ පළවෙනිදා වෙනතුරු තාමත්ම අවධානයෙන් කල්පනායෙන් කටයුතු කරන්න. ඔයාලගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් තමයි මේ විනාඩි කීප යොමු කළේ. ඉතින් ඔයාලට කාට හරි කේන්දර පරීක්ෂා කරගන්න අවශ්‍ය නම් මගේ අංකය මම සඳහන් කරන්නම්. 02-97-155-686-67-67-64 කියන අංකයට සම්බන්ධ කර මේක දාලත් ඇති. එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉක්මනින්ම ලබා දුන්න අයගේ වීඩියෝස් මම බලලා